පිනතුනි අද ධර්ම දේශනා මාතෘකාව හැටියට අපි යොදාගෙන තිබුණේ ධම්මපද පාළියේ සඳහන් වන එක ගාථා රත්නයක්. මත්ථා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්ථා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං කියන ගාථා රත්නය තමයි අපි පහුගිය දවස්වල සාකච්ඡා කරන්නට යෙදුණේ. මේ ගාථා රත්නයේ ඇසුරු කරගෙන ධර්ම දේශනා තුනක් සිදු කරන්නට යෙදුණා. මේ ගාථා රත්නයෙන් සිදු කරන හතරවෙනි ධර්ම දේශනාව තමයි අද මේ සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ගාථා රත්නයේ සරල තේරුම නැවත සිහිපත් කළොත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා හැම වෙලාවකම මහත් වූ සැපයක් බලාපොරොත්තු වෙන අය මද මද වූ සැපයන් අත්හරින්න කියලා. සුළු සැප අත්හැරියහම මහ සැපයක් ලබන්න පුළුවන්. ඒ වෙනුවෙන් සුළු සැප අත්හරින්න කියන එක තමයි මේ ගාථා රත්නේ සරල තේරුම. එහි උදාහරණ කතාව එහෙම අපි සාකච්ඡා කරලා තියෙන නිසා අද අපි විශේෂයෙන් මේ ගාථා රත්නයට සම්බන්ධ කරලා මේ පංචශීලයේ පිළිබඳව සාකච්ඡා කළා. එහි කාමමිත්‍යාචාරය කියන මේ ශික්ෂාපදයේ තුන්වැනි ශික්ෂාපදය යම් ප්‍රමාණයක් අපි පහුගිය දේශනාවක සාකච්ඡා කළා. එහි ඉතුරු ප්‍රමාණයක් තමයි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මහත් වූ කරුණාවෙන් ඉතාම අනුකම්පාවෙන් දයාවෙන් මේ ප්‍රාථමික සීලය පන්සිල් සියලු සත්වයන්ම හික්මිය යුතු සීලයක් හැටියට තමයි දේශනා කොට වදාළේ. තවත් විදිහකට කිව්වොත් විශේෂයෙන් බෞද්ධ වෙන අපි තව කෙනෙක් මේ සිල් හරියටම පිළිපදිනවා කියලා අපිට කියන්න බෑනේ. නමුත් බෞද්ධ වෙච්ච අපිට භාග්‍යතුන් වහන්සේ මේ සීලය විශේෂයෙන් දේශනා කළා. භාග්‍යතුන් වහන්සේගේ දේශනාව සකල ලෝක සත්වයන්ටමයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ දේශනාව පිළිගන්න පිරිසකටනේ බෞද්ධ කියලා කිව්වේ. එහෙනම් අපි විශේෂයෙන් භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාවට ගරු කළ යුතුයි. ඇයි භාග්‍යතුන් වහන්සේ මේ කරුණු පෙන්වුවේ? මේ සංසාරය හැබෑ ස්වභාවය භාග්‍යතුන් වහන්සේ දැකපු තරන් අපි කවුරුවත් දැකල නැති නිසා. අපි කවුරුවත් දන්නේ නැති නිසා. පන්සිල් උල්ලංඝනය වීම අපිට කොයි තරං බලපානවද? රටක් හැටියට ගත්තහම දෙතුන් දෙනෙක් හත් අට දහ දෙනෙක් යම් පිරිසක් පන්සිල් උල්ලංඝනය කළා කියලා සමහරට රටට මේක දැනෙන්නේ නැහැ. නමුත් රටේ වැඩි පිරිසක් මේ උතුම් සිල් උල්ලංඝනය කරන්න පටන් ගත්තොත් මේ ස්වභාව ධර්මයේ පවා වෙනස් වෙන්න පටන් ගන්නවා. අපට එරෙහි වෙන්න පටන් ගන්නවා. මං හිතන්නේ අදත් එක්ක සාකච්ඡා කළොත් ඒ බව අපිට හොඳටම ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් මේ තුන්වෙනි ශික්ෂාපදයයි අපි සාකච්ඡා කළේ. සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අයට කාම සේවනය බුදුරජාණන් වහන්සේ තහනම් කරලා නැහැ. ඒක ස්වභාවයෙන් තහනම් වෙලත් නැහැ. නමුත් වැරදි කාම සේවනය, වැරදි කායික අසුර, ඒක ආර්යයන් වහන්සේලා බොහෝසේ පිළිකුල් කරනවා. ස්වභාව ධර්මයත් ඒකට කැමතිනේ. යමෙක් එහෙම හැසිරෙනවනම් ඒ අයට බොහෝසේ දුක් විඳින්න සිද්ධ වෙනවා. සතර අපායෙන් මිදෙන්න බැරුව යනවා. ඒ වාගේ මහා අනාගත දුක්ඛ කන්දේකට උරුමකම් කියන්න වෙනවා. අපේ ගාථාවේ තේරුම සුළු සැපත් හරින්න කියලා. මහත් වූ සැපයක් වෙනුවෙන් සුළු සැපයත් හරින්න කියලා. එහෙමනම් මේ තුන්වෙනි ශික්ෂාපදයේ උල්ලංඝනය කිරීම ඒකත් අපි හොයන සුළු සැපයක්.
නමුත් මේ සුළු සැපය නිසා මහත් වූ දුකකට අනාගතයේ මුහුණ දෙන්න සිද්ධ වෙනවනම් ඒ මහා දුකක් විඳිනවට වඩා සුළු සැපය අත්හරින එක වටිනවා. ඒ සුළු සැපය අත්හැරියහම මහා සැපක් ලැබෙනවනම් ඒ සුළු සැපය කොහොමත් අත්හරින එක තවත් හොඳයි. එමනම් මේ ශික්ෂාපදය ගැන කරුණු කාරණා යම් ප්‍රමාණයක් කලින් දේශනාව සාකච්ඡා කරන්නට යෙදුනා. මේ කාරණාව පිළිබඳව අපේ පින්නතුන් නොදන්නව නෙමෙයි. එහෙනම් මෙහි ආදීනව හැටියට කරුණු පැහැදිලි කරනකොට මොන මොන වාගේ කරුණු දේශනා කරලා තියෙනවද පැහැදිලි වෙනවද කියන කාරණාව ටිකක් සාකච්ඡා කරමු. මේකට හොඳ උදාහරණයක් තමයි අපේ පිටකේ තේරී ගාථාවල ඉසිදාසි කියන තෙරණිය සඳහන් කරන කාරණාව. ඉසිදාසි කියලා කියන්නේ බොහෝම ධනවත් පවුලක ඉපදිච්ච කෙනෙක්. පස්සේ කාලේ පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉසිදාසි නමින් තමයි ඉසිදාසි තෙරණිය. මේ තෙරණියත් එක්ක තව බෝධි තේරී කියලා තෙරණියකුත් හිටියා. එක දවසක් ඉසිදාසි තෙරණියයි බෝධි තෙරණියයි පිණ්ඩපාතේ වැඩම කරලා දානේ වළඳලා පාත්‍ර සෝදලා පසෙක තියලා විවේකීව ඉන්න වෙලාවේ බෝධි තෙරණිය ඉසිදාසිගෙන් අහනවා, ඔබ බොහෝම ලස්සනයි, ඔබේ හැම බොහෝම පැහැපත්, ඔබ තවම තරුණ වයස ඉක්මවල නෑ, මොන හේතුවක් නිසා මේ වයසේම පැවිදි වුණාද කියලා. එහෙම අහපුවහම මේ ඉසිදාසි සඳහන් කරනවා, එහෙමනම් මං පැවිදි වුණේ ඇයි කියලා මගේ කතාව අහන්න කියලා. එහෙම සඳහන් කරලා කියනවා, මම අවන්ති රට සීල සංගෘත කියන සිටුවරයාගේ දුව. ඒ කාලේ මගේ තාත්තගේ නම සීල සංගෘත. මම ජීවත් වුණේ අවන්ති කියන රටේ. මම තරුණ වයසට ආවට පස්සේ මගේ තාත්තා බොහෝම ධනවත් සිටුවරයෙකුට, ඒ සිටු පවුලකට මම විවාහ කරලා දුන්නා. මම ඒ ගෙදර විවාහ වෙලා ගිහිල්ලා ඒ ගෙදර මගේ ස්වාමියාගේ අම්මට තාත්තට මගෙන් යම් යුතුකමක් කෙරෙන්න තිබුණද ඒ හැම යුතුකමක්ම මං නොපිරිහෙලා ඉෂ්ට කළා. මං මගේ ස්වාමියාගේ අම්මගේ තාත්තගේ හැමදාම දෙපා සෝදනවා. ඒ අය වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ටික කරනවා. ඒ සියල්ල ඉවර කරලා මම්මගේ ස්වාමියාගේ සහෝදර සහෝදරියෝ හිතවත් අය අපේ ගෙදර එනකොට මං වහාම හුනස්නෙන් නැගිටිනවා. නැගිටලා අසුන් පනවල ඒ අය පිළි අරගෙන ආසනවල වඩා හිඳවල ඒ අයට කැමති කැමති විදිහට සංග්‍රහ කරනවා. මගේ ස්වාමියාට මං පුදුමාකාර විදිහට ලෙන්ගතුයි. මම ස්වාමියා ගාවට යනකොට මම යන්නේ වැඳගෙන. බොහෝම ගරු කටයුතු ස්වාමීන් වහන්සේලා ළඟට අපේ දායක පින්නතුන් ගියහම දායක පිරිසත් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලා එක කතා කරන්නේ වැඳගෙන. ඉසිදාසි කියනවා, මම්මගේ ස්වාමියා ගාවට යන්නේ වැඳගෙන. ගිහිල්ලා කතා කරන්නේ වැඳගෙන. මගේ ස්වාමියාට යම් යුතුකමක් කරන්න තිබුණා නම් කිසි අඩුපාඩුවක් නැතුව මම ඒක කරනවා. උයලා පිහලා බොහොම ප්‍රණීත විදිහට කෑම බීම ටික සපයලා දෙනවා. එකම පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ පුතාට කොහොම සලකනවද? මමගේ ස්වාමියාට එහෙමයි සැලකුවේ. පනාව අරගෙන, සුවඳ විලවුන් අරගෙන, සුවඳ අඳුන් ටික අරගෙන මගේ ස්වාමියා ළඟට ගිහිල්ලා හිස පීරලා
අඳුන් ගල්වලා සුවඳ ඉහල දාසියක් කටයුතු කරනවා වගේ මමගේ ස්වාමියට සලකන්නේ. නමුත් වැඩි කාලයක් ජීවත් වෙන්න බැරි වුණා. ස්වාමියා මට ස්වාමියාගේ ගෙදරින් යන්න කිව්වා. ස්වාමියා මම ප්‍රතික්ෂේප කළා. ස්වාමියාගේ මව්පිය ඇහුව, ඇයි පුතේ ඉසිදාසි හරි දක්ෂයි, ඉසිදාසි හරි ව්‍යක්තයි, ඉසිදාසි හරි පණ්ඩිතයි, ඒ වගේම ඇය බොහෝම නිරහංකාර ගතිගුණවලින් යුක්තයි, ඉතින් ඇයි ඇයට යන්න කියන්නේ? නමුත් ස්වාමියා කියනවා මට ඇයත් එක්ක ජීවත්වෙන්න බෑ. ඇය මේ ගෙදරින් ගියේ නැත්තං මම මෙහෙන් යනවා. එහෙම සඳහන් කරහම මගේ ස්වාමියාගේ මව්පියෝ පුතාට තියෙන ආදරය නිසා ඒ ගෙදරින් මාව බැහැර කළා. මම ආයි අඬ අඬා මගේ තාත්තා ගාවට ආවා. තාත්තා ගාවට ආවම තාත්තා පස්සේ නැවත වතාවක් කලින් විවාහ කරලා දුන්න සිටුකුලේට වඩා ධන සම්පත් වලින් අඩු, නමුත් තවත් සිටුවරයෙකුට මං විවාහ කරලා දුන්නා. එහාට යම් දෑවැද්දක් කලින් තැනට දුන්නද එයින් භාගයක් විතර දෙවෙනි තැනට දුන්නේ. මම ඒ ගෙදරත් ඒ විදිහටම සේවය කළා. නමුත් මට එහෙ ඉන්න උනේ මාසයක් විතර. ඒ ස්වාමියාත් මං බැහැර කළා. මගේ කිසි වරදක් තිබිලා නෙමෙයි. මෙච්චර සලකලත් ඔවුන් මං බැහැර කරනවා. ඊට පස්සේ මගේ තාත්තා මම ගෙදරට හිඟමනේ ආපු යාචකයෙකුට දුන්නා. ඒ යාචකයාගේ හිඟා කන උපකරණ ටික තාත්තා අරන් තියලා, එයාගේ වැරහැලි ඇඳුම් ටික අයින් කරලා, එයාට හොඳ ඇඳුම් අඳලා ඒ යාචකයා මගේ තාත්තගේ බෑන කරගත්තා. ඔහුට පුදුම විදිහට සැලකුවා. ඔහුට හිඟා කන ජීවිතයක් දැන්නේ බොම ඉසුරුමත් පුද්ගලෙක් වගේ. නමුත් වැඩිකල් හිටියේ නෑ. ඔහු මගේ තාත්තට කියනවා මගේ වැරහැලි රෙදි ටිකයි මගේ හිඟා කන්න පාත්‍රී මට දෙන්න. මට මීට වඩා ඒ ජීවිතය සැපයි. මං කැමති නෑ ඉසිදාසිත් එක්ක ඉන්න කියලා. මේ විදිහට අවස්ථා තුනකදීම ස්වාමියෝ මම දාලා ගියා. ඊට පස්සේ මම බොහෝම කලකිරුණා. එක්කෝ මහන වෙනවා නැත්තං මැරෙනවා කියලා මම හිතුවා. මෙහෙම කල්පනා කර කර ඉන්නකොට අපේ ගෙදරට පින්ඩ පාති වැඩියා ජින දත්තා කියලක වික්ෂුණීන් වහන්සේ නමක්. මං උන්වහන්සේට බොහෝසේ උපකාර කළා. දම් පැම් පිළිගැන්වා. ඒ ඉවර වෙලා මම මේ භික්ෂුණීන් වහන්සේගෙන් පැවිදිවෙඩ අවසරීල්වා. එතුමිය මං පැවිදි කළා. ඒ පැවිදි වුණාට පස්සේ පැවිදිවෙන්ට කලින් මගේ තාත්තා මට කිව්වා ගෙදරට වෙලා බ්‍රහ්මචාරීව ඉඳගෙන බොහෝ පින්කම් කරන්න කියලා. නමුත් මං ඒකට කැමති වුණේ නෑ. ඊට පස්සේ මට තාත්තා කීවේ එහෙනම් දෙපා සතුන් අතර අති උත්තරීතර වූ ලෞතුරා ශාසනයේ පැවිදි වෙලා මේ සංසාරේ පුළුහන් තරම් ඉක්මනට කෙටි කරගන්න කියලා. මං පැවිදි වෙලා දින හතකින් අභිඥාවක් ලැබුවා. මා විසින් ලබාගත්ත මේ අභිඥාව නිසා විශේෂයෙන් සඳහන් කරනවා ත්‍රිවිද්‍යා ප්‍රාප්ත වුණා කියලා. පැවිදි වෙලා දවස් හතකින් ආන්ගේ ත්‍රිවිද්‍යා ප්‍රාප්ත අභිඥා ලබාගත්ත මට මගේ ආත්ම හතක් අතීතේ පේන්න පටන් ගත්තා. ආන් ඒ කාලේ මං කරපු යම් පාපකර්මයක් වෙයිද ඒ පාපකර්මය මම දැන් කියන්න. එහෙම කියලා බෝධි තෙරණියට තැම ඉසිදාසි කියනවා. සඳහන් කරනවා මම ඒරකච්ච නම් නුවර බොහෝ ධනය තියෙන රංකරුවෙක් වුණා. ඒරකච්ච නුවර බොහෝම ධනය තියෙන රංකරුවෙක්. මම ඒ කාලේ වැරදි කාම සේවනය කළා. මෙ මේ වැරදි කාම සේවනය නිසා මම නිරේ උප්පත්තිය ලැබුවා.
කර්ම පතේ රවුන් වෙච්චහම ඒ කාන්තයෙන් නිරේ උපදින්න වෙනවා කියන කාරණාව ධර්මය සඳහන් කළා. ඒ මේ ක්‍රියාවට විතරක් නෙමෙයි මේ පන්සිල්ම ගැන කතා කරනකොට මේ සිල්පද පහම කර්ම පත කියලනි සඳහන් කළේ. මොනවද කර්ම පත කියල කියන්නේ? අපි මේ සාකච්ඡා කළා. මැරෙන මොහොතේ මතක් වුණොත් ඒ කාන්තයෙන් නිරේ උපද්දවනු. කරුණු කීපයක් සම්පූර්ණ කරගෙන තමයි කර්ම පතයක් සිද්ධ වෙන්නේ. එතකොට මේ පන්සිල් හරියටම උල්ලංඝනය කළොත් කර්ම පත බවට පත්වෙනවා. එතකොට දැන් මේ වැරදි කාම සේවනය කර්ම පතයක් බවට පත්වෙලා මේ නිරේ උප්පත්තිය ලබලා. එමනම් ප්‍රතිඵලයක් හැටියට නිරේ උපදුණා. අවුරුදු කෝටි ගණන්, අවුරුදු ප්‍රකෝටි ගණන් නිරායුෂ හරි දිගයි. මෙච්චරයි කියලා කියලා ඉවර කරන්න අපහසු තරම්. නිරයෙන් නිදහස් වුණත් ආයෙ ආයෙ නිරේට යනවා. කටුඉඹුල් වාගේ නිරේවල් වල, තවත් නොයෙක් නොයෙක් නිරේවල් වල බොහෝසේ දුක් විඳින සිද්ධ වෙනවා. සඳහන් කරනවා කටුඉඹුල් නිරේ ගිනිගත්ත ඉඹුල් ගස් ජදුනක් පමණ උසයි. එක කටුවක් අඟල් 16ක් විතර දිගයි කියලා කියන්නේ. සමහර අය බිම ඉඳලා ගහට නගිනවා. මේ ගහ තනි කරම ගිනි අරන් රතුම රතු පාට වෙලා තියෙන්නේ. සමහර අය උඩ ඉඳලා බහිනවා. බහින අයගේ පැත්තේ කටුවල අග කෙරවල නැමිලා උඩට හැරෙනවා. නගින කට්ටියගේ පැත්තේ කටුවල අග කෙරවල නැමිලා යටට හැරෙනවා. ඉස්මුදුන ඉඳල ඇනිලා හිස්මොල ගලවගෙන පහලට පහලට කඩාගෙන කඩාගෙන එනකොට නමුත් නගිනවා. ඉස්මුදුන දිහා ඇනුන කටු නලල දිහාට විතර කඩාගෙන බහිනකොට උඩ කැඩිච්ච හරි ආපහු හැදෙනවා. කර්මයේ හැටි. ඊළඟ කටු ටික ආයෙ ඉස්මුදුනට බහිනවා. කලින් බැහැපු කටු ටික දැන් නහය දිහාට ඇවිල්ලා, දෙවනියට බැහැපු කටු ටික දැන් ඇස් දිහාට ඇවිල්ලා, උඩ දැන් ආයෙ හැදිලා ඊළඟ කටු ටික ඊළඟට පාත් වෙලා තියෙනවා. නතර වෙලා ඉන්න බෑ. නිරිසත්තු යම පල්ලු යට ඉඳලා යකඩ පොළුවලින් පහර දෙනවා. ඉන්න බෑ, නගින්න ඕන කියලා. එක පාරක් නැගලා බහිනව නෙමෙයි, අවුරුදු කෝටි ගණන් නගින්න බහින්න සිද්ධ වෙනවා. මත්තා සුඛ පරිච්ඡාග, සුළු සැපයත් හරින්න කිව්වා. මේ තරම් දුක් විඳින්න නම් අරවාගේ සැපයක් මොකටද කියලා ඇහුවේ එකයි. තැන් ඉසිදාසි සඳහන් කරනවා, මම යෞවන මදයෙන් මත්වෙලා පරදාර සේවනය කළා යෞවන මදේ නිසා. ඒක නිසා මම නිරේ උපදුණා. අති දීර්ඝ කාලයක් අති භයානක වූ නිරේ භයානක දුක් විඳා. එහෙම දුක් විඳලා නිරයෙන් නිදහස් වෙලා තිරිසං වෙලා ඉපදුණා. මං තිරිසං වෙලා ඉපදෙනකොට මං නිරයෙන් නිදහස් වෙලා ඇවිල්ලා ඉස්සරලම ඉපදුනේ වැඳිරියෙකුගේ බඩි වඳුරු පැටියෙක් වෙලා. ඒ කාලේ මම වඳුරු පැටියෙක් වෙලා ඉපදිලා දවස් කීපයක් යනකොට නායක වඳුරා දින 7කින් මගේ පුරුෂ ලිංගේන්ද්‍රය කඩලා දැම්මා. අසීමාන්තික වේදනාවෙන් මං හඬනින් වැළපෙනකොටම පුරුෂේන්ද්‍රිය ගලවලා දැම්මා. ඒක එක ආත්මයක විඳපු තවත් දුකක්, තිරිසං ආත්මය. ඉන් පසුව මම සින්දචාර කියන වනයෙහි කනවෙච්ච කොරවෙච්ච එලු දෙනකගේ කුසේ පිළිසිඳ ගත්තා. එලු දෙන ඇස් පේන්නෙත් නෑ, එලු දෙන කොරයි. මං ඇගේ කුසේ පිළිසිඳ ගත්තා. මං ඉපදුනාට පස්සේ මගේ ශක්තිය වැඩිවෙන්න ඕන කියලා මිනිස්සු මගේ බීජෝත් පාටනය කළා. දොළොස් අවුරුද්දක් තිස්සේ ගම් දරුවන්ගේ බර උහුලන්න මට සිද්ධ වුණා.
මේ ළමයි එළුවගේ පිටේන කළ එහෙම යනවා. එළුව වාහනයක් කරගන්න ශක්තිය වැඩි කරන්න බීජෝත් පාටනය කළා. ඒ වුණාට මගේ බීජ ගලෝප් තැනට පණුව වැැහුවා. සෑහෙන කාලයක් ඒ පණුව කන වේදනාව විඳවිඳ දොළොස් අවුරුද්දක් මේ දරුවන්ගේ බර උස්සගෙන මං කටයුතු කළා. එයින් මැරිල ගිහිල්ල මම නැවත වතාවක් ගව දෙනකගේ කුසේ ඉපදුනා. ඒ ගව දෙනගේ කුසේ ඉපදුනාට පස්සෙත් මාස 12ක් විතර යනකොට ආයෙත් මගේ බීජෝත් පාටනය කළා ශක්තිය වැඩි වෙන්න කියලා. ඒ නිසා මට නගුල් අදින්න සිද්ධ වුණා. බර පටවපු කරත්ත අදින්න සිද්ධ වුණා. මට මේ හැම දේම වෙන්නේ මේ පරදාර කර්මයේ අවශේෂ විපාක නිසා. නිරේ දුක් විඳලා තිරිසං ලෝකෙට ඇවිල්ලා ඊළඟට විඳින අකුසල කර්මයන් තමයි මේ තියෙන්නේ. එවන සඳහන් කරන නගුල් උසුලා බරද ඇද්දා. ගැල් දැරුවා. අන්තිමට මම අන්ධ වෙලා ගිලන් වුණා. මේක පරදාර කර්මයේ අවශේෂ ප්‍රතිඵලයයි කියලා සඳහන් කරනවා. ඊට පස්සේ සඳහන් කරනවා මම එයින් මිදිලා නගර වීතියේ දාසියකගේ කුසේ ඉපදුනා. පෙර පව නිසා මම ස්ත්‍රියක් උනිත් නැහැ, මම පුරුෂයෙක් උනිත් නැහැ. ඒ දාසියගේ කුසේ ඉපදිච්ච මම නපුංසකෙක් හැටියට ඉපදුනා. එතකොට ස්ත්‍රීත්වයත් මට අහිමි, පුරුෂ බවත් මට අහිමි. එහෙම මං අවුරුදු 30ක් ජීවත් වුණා. 30 අවුරුද්දකින් මිය ගිහිල්ලා ඉතාම දිලිඳු නිතර ණයබරෙන් පෙළෙන දුප්පත් ගෙදරක මං ආයි ඉපදුනා. ඒ ගෙදර මගේ තාත්තා අනුන්ගෙන් ගත්ත ණය වැඩි, එකතු වෙලා තියෙන පොලි බර වැඩි. ඒ නිසා ණය ගත්ත අය පොලි කරුවේ මම අඬද්දි බලෙන්ම මම පැහැරගෙන ගියා. ඊට පස්සේ සඳහන් කරනවා නැවත වතාවක් මම අවුරුදු 16 වයස යොවුන් වියට පත් වූ කාලේ කන්‍යාවක වූ මා ගිරිදාස නම් වූ ගැල් නායකයාගේ පුතා කෙරෙහි සිත් ඇතිව ඔහුගේ බිරිඳක් බවට පත් වුණා. ඒ තවත් ආත්මික. ඒ ගැල් නායකයාගේ පුතා ගිරිදාස, හැබැයි ගිරිදාසගේ තවත් බිරිඳක් හිටියා. ඇය බොහෝම සිල්වන්තයි. මම හැම වෙලාවෙම ගිරිදාසට කේලං කියලා අර සිල්වත් බිරිඳ කෙරෙහි ඔහු බිඳෙව්වා. ආන් ඒකේ විපාකයෙන් තමයි මේ ජීවිතේ ස්වාමි පුරුෂවරු 3 දෙනෙක්ම 16ක් වගේ මම මෙහෙවර කරද්දීනුත් මාවත් තැරලා දැම්මේ. ඒ ස්වාමියාටත් පවුලේ අයටත් එච්චර සලකන්නේ ඒ ස්වාමියා මං එපා කියනවා. අන්තිමට අර හිඟා කන මිනිහට දීලත්, එච්චර සැප දීලත්, එච්චර තැනක ජීවත් වෙන්න දීලත් ඒ හිඟන්නටත් මං එපා වුණා. එහෙනම් මේ අවස්ථා 3ක ස්වාමියා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? අර සිල්වත් ගුණවත් බිරිඳ කෙරෙහි ස්වාමියා බිඳවපු පාපේ. එතකොට නිරේ ඉපදුනා, වැඳිරියකගේ කුසේ ඉපදුනා, එළු දෙනකගේ කුසේ ඉපදුනා, ගව දෙනකගේ කුසේ ඉපදුනා, දාසියගේ කුසේ ඉපදිලා නපුංසක වුණා. මේ සියලු විපාක මොකක් නිසාද? මේ පරදාර කර්මයේ ඵලයයි කියලා සඳහන් කළා. ඉතින් මම සංසාරේ කරපු පව් මේ විදිහට මම අවුරුදු කෝටි ගණන් වින්දා නිරේවල් වල නැවත තිරිසන් ලෝකවල බොහෝ සේ විඳෙව්ව මම නැවත නැවත ඉපදීපදී. ආන්ගේ කරුමේ දුක් විඳලා මේ ආත්මෙ ඉපදිලා 3 වතාවක්ම ස්වාමියා ප්‍රතික්ෂේප කරපු නිසා මම මහණ වුණා කියලා බෝධි තෙරණියට සඳහන් කරනවා. එතකොට මේ පැහැදිලි කරලා තියෙන පරදාර කර්මයේ තරම කොයි තරම්නම් භයානකද කියන කාරණාව
අපිට ඒක තාම නිරය ගැන තේරෙන් නැති හිඳ දැනෙන් නැද්ද කොහෙද. ටිකක් නෙමේ අවුරුදු කෝටි ප්‍රකෝටිකානක් නිරේවල් ආවිෂ්‍ය මේ පින්නතුන් මංහිතන්නේ බොහෝ දේශනාවල අහලා තියෙනවා. අඩුම ආවිෂ්‍ය තියෙන නිරේ සංජීවය. සංජීවයේ කොයිතරං ආවිෂ්‍ය තියෙනවද වැඩිම ආවිෂ්‍ය තියෙන දිවිය ලෝකෙවත් අඩුම ආවිෂ්‍ය තියෙන අපාය තරං ආවිෂ්‍යයක් නෑ. සංජීවයේ ආවිෂ්‍ය සඳහන් කරනකොට බිලියන 1620ක් විතර කියන්න පුළුවන්. වැඩිම ආවිෂ්‍ය තියෙන දිවිය ලෝකෙ ගැන කියනකොට මනුස්ස වර්ෂයෙන් අවුරුදු 921 කෝටි 60 ලක්ෂයයි තියෙන්නේ. එතකොට මේ නිරේ ඊටත් වඩා අවශ්‍යයි. එතකොට තව තව ඉහළට යනකොට ඉහළට ඉහළට අනික් නිරේවල් මීට වඩා බොහෝසේ අවශ්‍යයි. මේවාගේ තැනක මේ තරම් දුක් විඳින්න නම් තිරිසන් වෙලා ඉපදිලා අරවාගේ දුක් විඳින්න නම් නපුංසක වෙලා පණ්ඩක වෙලා ඉපදිලා ස්ත්‍රීත්වයත් පුරුෂ බවත් නැතුව දුක් විඳින්න නම් මේවාගේ අකුසල කර්මයක් කරගන්න ඕනේ නැත. සුළු සැපයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරාම ඒ සුළු සැපේ ප්‍රතික්ෂේප කරපු අය අත්හැරපු අය මෙතරම්ම සතුටින් ජීවත් වෙනවා මහත් වූ සැපයක් ලබනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. කෙසේ වෙතත් ධර්ම දේශනාවට තියෙන කාලේ නිමා වෙලා නිසා මේ කාරණාව සම්බන්ධයෙන් තවත් කරුණු ඉදිරියට සාකච්ඡා කරන්න ඉඩ තියලා අපි මේ ධර්ම දේශනාව අදට මෙතනින් නිමා කරමු.